Canada යනවට කුලී නිවසක් අවශ්‍යද? අමතන්න. රියස් රෞෆ්, රුෂ්ටි රෞෆ් 447-283-1966. තාම රට හදන්න කල් ඉල්ලනවා. ඇත්තටම ලැජ්ජ නැද්ද බං? රට හරිකරට ගිනව. ඒ කියන්නේ ලබන අප්‍රේල් මාසේ අවුරුදු කට ලෑස්ති වෙලා ඉන්න ඈ. පළයන්කො කාලකන්නී උතරින් උතරින් බහැලා අපි කියලා නෙමෙයි අපි ප්‍රැක්ටිකලි කරලා පෙන්නන්නම්. අපි ඔය ලෝකෙට මේ හැටි ණය කරපු හැටි කියලා දීලා හිටහන්කො. ආචාර්ය බන්දුල ගුණවර්ධන කසඩයට තමයි කියන්න තියෙන්නේ. යකෝ මට අදාළ නැහැ බුද්ධ ආගමේද ඈ කතෝලික ආගමේද හින්දු ආගමේද මොකේද කියලා වැදගත් නැහැ. කවුරු හරි බලු වැඩක් ජඩ වැඩක් කරනවා නම් මගේ ළඟ හිටියා මගේ රැහේ කියලා හරියන්නේ නැහැ. මම ඇඟිල්ල දික් කරලා පෙන්නනවා. සුදා ලෝකෙ වටේ යන්නේ අපේ ආදරණීය ශ්‍රී ලාංකිකයුනුත් එකට එකතු කරලා ලොකු වැඩපිළිවෙලක් කරන්නයි. නුඹේ කොන්ද නැමුනේ නිවටකමට නම් ඒක හොඳ කරගන්න පුළුවන්. උඹලටම පමණයි. මේකට අහුවෙන්න එපා. උඹලගේ හදවතට ඇවිල්ලා කතා කරයි, කඳුළු සැලෙන්න කතා කරයි, කට්ට කෛරා ටික වෙට්ට පිත්තල අවජාතක කාල කන්නේ රම්ය භූමියේ ජීවත් වෙන්න පුළුවන් දරු පරම්පරාවකට ඒක දායාද කරලා සැනසීමේ නිදා ගන්න පුළුවන්. ඒකට හිත හදා ගන්න පුළුවන්. අපිට කළ හැකි. ආයි බෝව. අද මේ ලස්සන මේ FB එකේ පෝස්ට් එකක් දැක්කා. එකක් නෙමෙයි දෙකක් තුනක් දැක්කා. නමුත් මේක දැක්ක ගමන් මට හිතුණා දෙයක් කියන්න ඕන. ඒ කියන්නේ මම මේ කතා කරන්නේ යමක් තේරුම් ගන්න පුළුවන් අයට පමණයි. එහෙම නැති අයට බැලුවට මේක වැඩක් නැහැ. මොකද අපේ රටේ යමක් කියලා තේරුම් කරලා දෙන්න බෑනේ. අපි මේ නිරන්තරයෙන්ම රට වෙනස් කරන මාවත ගැන කියලා දෙනවා. හැබැයි රටේ ජනතාව වෙනස් වෙන්න ඕන කියලා තේරෙනවා. කොහොමද වෙනස් වෙන්නේ කියලා තේරෙන්නේ දේශපාලඥයාගේ සට කපට ක්‍රමයට කොහොම වුණත් මෝඩ විදිහට ගොන් තකතිරු විදිහට අහු වෙනවා. අපි අහු නොවී හිටියොත් අපිට ඔබලාට බලාපොරොත්තු වෙන රට හදන්න පුළුවන්. මම මේක දැක්කේ මේක මෙන්න මෙහෙම සඳහන් වෙනවා. මේ මම ඉස්කෝලේ යන කාලේ ගත්ත ඡායාරූපයක්. රනිල් එදත් පාර්ලිමේන්තුවේ. මේ කියන්නේ කවුද? චින්තනී සිරිසූරිය. ඇය තමයි මේ FB එකට දාන්නේ මෙහෙම පෝස්ට් එක. මේ මම ඉස්කෝලේ යන කාලේ ගත්ත ඡායාරූපයක්. රනිල් එදත් පාර්ලිමේන්තුවේ. මම අද විශ්‍රාමිකයි. ඒත් රනිල් අදත් පාර්ලිමේන්තුවේ. හිතන්න දෙයක් තියෙනවද? නැද්ද? මට නම් ලොකුවට හිතන්න දෙයක් තියෙනවා. එතකොට මෑය මේ ඉස්කෝලේ යන කාලේ ගත්ත ඡායාරූපයක්නේ. එතකොට ඇය රැකියාවකුත් කරලා විශ්‍රාමත් ලැබලා විශ්‍රාම සුවයෙන් ඉන්නවා. එකල පාර්ලිමේන්තුවේ හිටපු රට හදන්න පාර්ලිමේන්තුවට ගිය රනිල් වික්‍රමසිංහ අද වෙනකොට අවුරුදු 50කට වැඩි පාර්ලිමේන්තුවේ ඉඳලා අදත් කියනවා මට රට හදන්න කාලෙ දෙන්න කියලා. ඒකම තව තියෙනවා. මං හිස්ට්‍රි එක කියවන්නම්. රනිල් වික්‍රමසිංහගේ මෙන්න එහෙමයි ඒ පෝස්ට් එකේට අනුව 1977 යෞවන කටයුතු ඇමති, 1980 අධ්‍යාපන ඇමති, 1989 කර්මාන්ත ඇමති, 1993 ගරු අගමැති, 2001 ගරු අගමැති, 2015 නැවතත් ගරු අගමැති, 2022 ගරු අගමැති, 2022 මහජන ඡන්දයෙන් පත් නොවූ එහෙත් විවස්ථාව කියන අටමගලෙන් ඔහු ජනාධිපති. අවුරුදු 50කට ආසන්න කාලයක් පාර්ලිමේන්තුවේ ලොකු පුටුවල ඉඳලත් තාම රට හදන්න කල් ඉල්ලනවා. ඇත්තටම ලැජ්ජ නැද්ද බං? නැහැ. කවුද කියන්නේ ලැජ්ජයි කියලා? ලැජ්ජාවක් තියෙනවනම් ඔහොම පාර්ලිමේන්තුවේ ඉන්නවද? අදත් අද කියන්නේත්
රනිල් වික්‍රමසිංහ අද ජනාධිපතිවරයා කියන්නේ මට රට හදන්න කල් දෙන්න. ඒ කියන්නේ ඔහුගේ කියමනට අනුව අපි තේරුම් ගන්න ඕනේ මේ අවුරුදු 50ක් කාලයක් රනිල් වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු නියෝජනය කරලා නැහැ. අගමැතිවරයෙක් හැටියට ඉඳලා නැහැ. ප්‍රථම වතාවට තමයි ජනාධිපති තනතුරට පත් වෙන්නේ. ඔහුගේ ජීවිත කාලයේ දේශපාලන ක්‍රියාවලියේ ප්‍රථම වතාවට තමයි බලය ඔහුට ලැබෙන්නේ. ඒක තමයි කියන්නේ ගිලිච්ච රට ගොඩ ගන්න මට කල් දෙන්න. හැබැයි රට ගිල්ලපු ඒ කාර්යයට අවුරුදු 50ක් හිටිය කියන එක උන් දැට අමතක වෙලා තියෙනවද? නෑ, මතකයි. අපිටයි අමතක වෙලා තියෙන්නේ. උන් දැලා හොඳට දන්නවා ස්ක්‍රිප්ට් එක කොහොමද ප්ලේ කරන්න ඕනේ, මේ කතාවේ කොහොම කතාව ලියවුනොත්ද, ලියවීමෙන් පසුව පිටපත රචනාවෙන් පසුව මාගේ රංගනයේ කෙසේ රංගනය කළ යුතුද, ඒ රංගනය කොතෙක් දුරට සාර්ථකව කරන්න ඕනද, එතකොටයි ප්‍රේක්ෂකයා හද බැඳගෙන මාත් එක්ක රංගනය දිහා දැකලා උන්මාදයට පත් වෙන්නේ, දුකට පත් වෙන්නේද, සතුටට පත් වෙන්නේද, ප්‍රීතිය දැනෙන්නේද? මා රට ලබන මන්දකර වජිර කසඩයා කියනවා අප්‍රේල් හෝ මැයි වෙනකොට පොඩක් ඉවසලා ඉන්න, අපේ ජනාධිපතිතුමා රට හරිතැනට ගේනවා. ඒ කියන්නේ ලබන අප්‍රේල් මාසේ අවුරුදු කට ලෑස්ති වෙලා ඉන්න. අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අප්‍රේල් බැරි වෙලාවකත් අවුරුදු කන්න බැරි වුණොත් වෙසක් සිරි නරඹල අම්මෝ, බෞද්ධයාට අපිට වෙසක් සිරි නරඹල හොඳට පන්සලකට ගිහිල්ලා සිල් සමාදන් වෙලා හිත එකලස් කරගන්න තැනකට අපි ගෙනහල්ලා තියෙයි කියලා වජිර අබේගුණවර්ධන, වජිර අබේගුණවර්ධනනේ, ඔව් කසඩෙන්ගේ නම් මතකත් නැහැ, ගාල්ලේ හාදයා කියනවා. මන් දැක්ක අයියේ නිවුස් එකේ, පොඩ්ඩක් කාලෙ දෙන්නකෝ, ඇයි මේක ඉවසන්න බැරි? අපේ ජනාධිපතිතුමාට දැක්මක් තියෙනවා, ඔහු ලබන අප්‍රේල් මැයි වෙනකොට මේක ගොඩ ගන්නවා. බලාගෙන ඉන්න සද්ධාවන්ත පින්වතුන් හොඳට ඒ බණ දේශනාව අහගෙන ඉන්න, ඒ එකක්. ඊට පස්සේ මම මේ ඔක්කොම ෆේස්බුක්කේම තියෙන දේවල් වලින් ගන්නෙ. සිසිර අමරබන්දු මගේ මිත්‍රයා, ඔහු දාලා තියෙනවා විනි හෙට්ටිගොඩගේ කාටූනයක්. ඒක අම්මා පට්ට. ඒ කියන්නේ මහින්ද රාජපක්ෂ ශ්‍රීමතාණන් අම්මට උඩු රෙදි ගැලවෙන්නේ මහ මේ රනිල්ට බැන්නේ. රෙදි ගැලෙව්වා, රට විනාශ කරපු රනිල් කිව්වා, මහබංකෝ දවාලේ කැඩුවා කියලා කිව්වා. ඊට පස්සේ කියනවා මහින්ද සමග නැගිටිමු කියලා අපි අර ගියේ මේ මාල පොරත් එක් රත්තරංගේකට ගිහිල්ලා කිව්වට අර දැන් ඔන්න හොඳ අපි හිතනවා රනිල් වික්‍රමසිංහ දැන් හොඳ වෙලා දැන් ඔහු පුනරුත්ථාපනය වෙලා ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ අපිට ඕනේ දෙයට ඉන්නවා. ඒ කියන්නේ රටට හොඳයි. අර ඉස්සර කියපුවා බොරු බම කියලා තියෙනවා. එතකොට ලස්සන මෙන්න මේක දාලා තියෙනවා. උඹ ඉස්සර වගේ නෙවෙයි. දැන් ෂෝයි. උම්මා. කොහොමද? චාන්න දැන් තමයි මහින්දට තේරලා තියෙන්නේ රනිල් එක්ක කොහොමද යහන් ගත වෙන්න ඕනි කියලා. රනිල් හොඳයි. ඔව් මට දැන් ඔබත් එක්ක යහන් ගත වෙන්න පුළුවන් කියලා විනී හෙට්ටිගොඩගේ ලස්සන කාටුන් එකක් නිර්මාණය කරලා තියෙනවා. අති විශිෂ්ටයි විනී අයියා. පට්ට ආතල් ඒ කාටුන් එක නම් ඔහෙත් නීතිගත කරමුනේ. ඈ ලංකාවෙත් නීතිගත කරමු. ඒකට අපේ සහයෝගය. හරි, ඒක එහෙමයි. ඊට පස්සේ තව එකක් තියෙනවා. ඉනා කාල බැරෙන පොර පින් සිද්ධ වෙයි. ණය ගෙවන හැටි අපිට කියලා දෙන්නකෝ. කවුද මේ කියන්නේ? අම්මා ආර්ථික ඔස්තාර් ආචාර්ය බන්දුල ගුණවර්ධන පින් සිද්ධ වෙයි. ණය ගෙවන හැටි අපිට කියලා දෙන්නකෝ. මගේ රත්තරන් ඵලයක් කාලා කන්නේ උතරින් ඔතනින් බහැලා. අපි කියලා නෙමෙයි, අපි ප්‍රැක්ටිකලි කරලා පෙන්නන්නම්. මේ කියන්නේ පින් සිද්ධ වෙයි. ඊට කලින් අපි ඔය ලෝකෙට මේ හැටි ණය කරපු හැටි කියලා දීලා හිටහන්කෝ. අන්න ඒක නියමයි. පින් සිද්ධ වෙයි, ණය ගෙවන හැටි අපිට කියලා දෙන්න. පින් සිද්ධ වෙයි, ඊට කලින් අපි ලෝකෙට ණය මේ හැටි ණය කරපු හැටි කියලා දීහන්. ආචාර්ය බන්දුල ගුණවර්ධන කසඩයට තමයි කියන්න තියෙන්නේ. ඊට පස්සේ ලස්සන දෙයක් එනවා. මම මේ ටිකේම අර මේ ගොඩාක් අපේ චීවරධාරීන්ට
හොර චීවරධාරීන් ගැන නිරන්තරයෙන්ම කියන නිසා මට ගහලා තියෙනවා ඔබ මේ බුද්ධාගමට ඔබ ගහන්නේ සුදා ඔබ බුද්ධාගමටයි ගහන්නේ ඇයි ඔබ අනිත් ෆාදර්ලට මුස්ලිම් මේ මවුලි මවුලෝලියන්ට ඇයි ඒගොල්ලන්ට ගහන්නේ නැත්තේ ඔබ බුද්ධාගමටම ගහන්නේ ඇයි කියලා යකෝ මට අදාළ නැහැ බුද්ධාගමේද කතෝලික ආගමේද හින්දු ආගමේද මොකේද කියලා වැදගත් නැහැ කවුරු හරි බලුවඩක් ජඩවැඩක් කරනවා නම් මගේ ළඟ හිටිය මගේ රැහේ කියලා හරියන්නේ නැහැ මම ඇඟිල්ල දික් කරලා පෙන්නනවා මෙන්න කසඩියෝ කියලා මම මොකෝත් කියන්නේ අපේ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ එකල දේශනා කරපු වදනක් කියනවා ආනන්ද අනාගතයේදී ආහාර සහ අනෙකුත් සුඛ විහරණ භුක්ති විඳීමට පමණක් සිවුරු දරන පුද්ගලයන් මගේ ශාසනය තුල බිහි වේවි. ඔවුන් ශ්‍රමණ ප්‍රතිරූපකයන් යනුවෙන් හඳුන්වමි. මේ දේශනා කරන භාග්‍යවත් ලෝතුරා ගෞතම බුදුරජාණන් වහන්සේ අපේ ඇස්පනා පිට පේනවා සිවුරු දාගත්ත මොනතරම් කසඩියෝ ටිකක් අපේ බුද්ධ ධර්මය විනාශ කරනවද බුද්ධ ශාසනය විනාශ කරනවද සමාජයට කොච්චර විනාශකාරී ලෙස සමාජයට බොරු කියමින් පච දේශනා කරමින් බුදුන් දෙසූ බණ කියා පච දේශනා කරමින් සමාජයේ කොච්චර නොමගට යවනවද කියලා සුදා අමුතුවෙන් කියන්න දෙයක් නැහැ බුදුහාමුදුරුවන්ටත් ගල් පෙරළපු සමාජයක් හිටියා හැබැයි බුදුන් ඒ දේශනාව හරි හැටි අවබෝධ කරගෙන නොගත් බුද්ධ ශාසනය විනාශ කරන ඔය කියන බුද්ධ ධර්මයේ බුද්ධාගමට ගහනවා කියන උන්ට කියන්නේ මට ඇඟිල්ල දික් කරන්න ඉස්සෙල්ලා ඔය කසඩ සිවුරු දාගෙන ඉන්න කහකට සිවුරුකාරයන්ට ගිහිල්ලා ආමන්ත්‍රණය කරපල්ලා බණක් දේශනා කරපල්ලා සිවුරු දාගත්තේ මොකටද කියලා අවබෝධ කරගනිත්වා කියලා ගිහිල්ලා ඒ ගණින්නාන්සෙල්ලාට කියන්නේ මට ගැහුවට වැඩක් නැහැ කිසිම දෙයක් වැඩක් නැහැ මම ඇඟිල්ල දික් කරලා පෙන්නන්නේ හඳ මිසක් මම පෙන්නන දේ හඳයි පෙන්නන්නේ උබලාට උබලා මගේ ඇඟිල්ලේ තියෙන රැලි ටිකයි ඇඟිල්ල කෙලින්ද ඇඟිල්ල බොක්ක ගහලා තියනවද කියලා බලන්න එපා පෙන්නන්නේ මොකද්ද කියලා බලපල්ලා මේ පෙන්නන දේ සත්‍යද නැත්තද කියලා බලපල්ලා මේ පෙන්නන්නේ ඇයි මොකද කියලා කල්පනා කරලා බලපල්ලා මට අදාළ නැත ඔන්නම් උබලා අදාළ කරගනින්නලා හැමදාම කියන වගේ කියන්න තියෙන්නේ මට රටේ දරුවෝ ටික ගැන කැක්කුමක් තියෙනවා ඒකයි මේ කෑ ගහන්නේ තව එකක් තියෙනවා ලෝ බාල්දෝ මුදල් අතරට තුන්වෙනි තැන රුපියලට ලෝ බාල්දෝ මුදල් අතර තුන්වෙනි තැන රුපියලට ඒකෙම පෝස්ට් එකේ තියෙනවා පොහොසත්ම දේශපාලකයන් ඉන්න රටවල් අතරින් ලංකාව අංක 1 හරි අපි ඒව එසේම කියමුකෝ එතකොට අර තව එකක් තිබ්බා උඹේ කොන්ද නැමුනේ ගහකින් වැටිලා නම් ඒක හොද කරගන්න වෙද්දු ඕන තරම් නමුත් උඹේ කොන්ද නැමුනේ නිවට කමට නම් ඒක හොද කරන්න පුළුවන් උඹටම විතරයි හොඳට මතක තියාගන්න උඹේ කොන්ද නැමුනේ නිවට කමට නම් ඒක හොද කරගන්න පුළුවන් උඹලටම පමණයි එහෙනම් කාටද මේ කියන්නේ මම කියන්නේ වැඩසටහන ආරම්භයේදී මේ කිව්වේ මේවා තේරුම් ගන්න පුළුවන් මිනිසුන්ට පමණයි මේවා වෙනස් ආකාරයකට තේරුම් ගන්න මිනිසුන්ට ප්‍රතිඵල ඒ මිනිසුන්ටම ලැබේවි අපිට අදාළ නැත සුදාට කන්න තියෙනවා සුදාට බොන්න තියෙනවා හොඳට ස්කෝච් සුදාට යන්න එන්න වාහන තියෙනවා ලෝකෙ වටේ යන්නත් සුදා වෙනුවෙන් ආරාධනා කරනවා ටිකට් පත් දීලා ගොඩක් උන් අහනවනේ දැන් මූ කොහොමද මේ යන්නේ කියලා ටිකට් පත් මට දීලා එන්න කියනවා ලෝකේ ආදරය කරන සුදාට ආදරය කරන්නේ සුදා මොනවද කරන්නේ යථාර්ථයේ දන්න මිනිසුන් මට ආදරය කරනවා සුදාට සල්ලි කොහෙන්ද කියලා අහනවනේ සුදාට සල්ලි ලැබෙන්නේ මට ජීවත් වෙන්න සල්ලි භාගේ තියෙනවා හිඟන්නේ නෙමේ සුදා කියන්නේ සුදා ලෝකෙ වටේ යන්නේ අපේ ආදරණීය ශ්‍රී ලාංකිකයුනුත් එකට එකතු කරලා ලොකු වැඩපිළිවෙලක් කරන්නයි මාතෘභූමිය කෙලින් හිටවන වැඩේ කරන්නයි ලෝකෙ වටේ යන්නේ තව සති දෙකක් තුනක් යනකොට අපි ඔබලාට කියන්න සුදා මොනවද කරන්නේ ලෝකෙ වටේ ගිහිල්ලා අරමුණු පැහැදිලි ලෙස කියන්නම්
එතකොට ඔබලාට තේරෙවි සුදා මොන වගේ දෙයක්ද කරන්නේ. එහෙම නැත්තම් ඉතින් මේ යන විදියට මේ යන්න දීලා මහින්ද සමග නැගිටලා තුසිත දෙව්ලුව බලාගෙන ඉන්න තමයි තියෙන්නේ 69 ලක්ෂෙට. 69 ලක්ෂෙට කියන්නේ මේ කසඩයන්ට ඡන්දෙ දුන්නා ගිහිල්ලා තුසිත දෙව්ලුව බලන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. ඒකට ලෑස්ති වෙයල්ලා, මතක තියාගනිල්ලා. ඔබලාට පෝෂණීය ආහාරයක් තුන් වේලක් අනුභව කරන්න නැති රටක් බවට පත් කරේ පෙරදිග ධාන්‍යාගාරය. හිඟනවා 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 පොල් කට්ට අරන් අපිට යන්න එන්න රටක් බවට පත් කරේ මේ කසඩ මහින්දලා, කසඩ චන්ද්‍රිකාල, කසඩ රනිල්ල, හිටං හුටං මල පෙරේතයලා. මෙන්න මුන් ටික තමයි මේවට වග කියන්න ඕනේ. නැවතත් අමුතු ආකාරයෙන් එනවා කසඩයෝ. කිසිම අර විශේෂයෙන් මෛත්‍රීපාල සිරිසේන වගේ හිටං හුටල්ලා දෙන වචන බලන්නකො, කිසිම දෙයක් දන්නේ නැහැ. තමන්ගේ ජාතික සංවිධායක දුබින්ද දිසානායක මොකද සම්මේලනයට ආවේ නැත්ති කියලා, මන් දන්නේ නැහැ, මේ එයාට ලියුම් යවන්නේ මේ කට්ටියනේ. මොකුත් දන්නේ නැති උන් රටක් පාලනය කරන්න නැවත වතාවක් එනවා අමුතු සලුපිටි සලුපිලි ඇඳගෙන. ගෝතයින්ට කියන්නේ නුඹලා නඩත්තු වෙන්නේ මේ වේල් තුන කන්න බැරි ජනතාව ගෙවන බදු මුදල් වලින් කාල කන්නේනේ. තොපිට විශ්‍රාම වැටුප් තෝ විශ්‍රාම වැටුප් ගෙවාගෙන උඹලාට, උඹලා වටේ ආරක්ෂකව තියාගෙන, උඹලාට ගෙවල් දීගෙන, උඹලාට අතට පායට සියලුම දේවල් ලැබෙන්න සලස්වලා තියෙන්නේ. තුන් වේල නොකා වේල් දෙකක් කන, සමහර විට එක වේලක් කන ඒ මිනිස්සුන්ගේ බදු මුදල් වලින් තමයි කාල කන්නේ තොපි. බඩට බඩ ජහරි විදියට බඩ මහත් වෙන්න තොපි කාලා අපිය විහිළුවකට අරන් තියෙන්නේ. අපේ මිනිසුන් විහිළුවකටත් අරන් තියෙන්නේ තොපියෝගේ කාල කන්නේ. යකුණේ විශ්‍රාම වැටුපක් ව්‍යවස්ථාවෙන් හදලා තියෙන්නේ රටට යමක් කරලා ඒ අවුරුදු 5-6 රටට සුබදායී දෙයක් කරලා විශ්‍රාම සූයේට දෙන්නේ ඒ තමන් රටට දෙයක් කරයි කියලා. ඒතයි පාර්ලිමේන්තුවේ බලා හදාගත්ත අටමගලින් නීති හදාගෙන බලට හෝ ඒ තැනට යන්න දීලා තියෙන්නේ. විශ්‍රාම නම් විශ්‍රාම ගනි. නැවත වතාවක් උඹලා මේකට පෝෂණය කරන්න ශ්‍රී ලංකා භූමිය පෝෂණය කරන්න එන්න හදන්න එපා. උඹලා පෝෂණය කරේ නෑ, උඹලා කරේ මන්ද පෝෂණය ඇති කරපු එකයි. ඒ නිසා කාල කන්නි තොපිට යන එන මන් නැති වෙන කාලයක් එනවා ඉදිරියේදී මහා මැතිවරණයකදී. මන් දන්නේ මට තේරෙන දේ අපි නිර්මාණය කරමින් ඉන්නවා, අපි මිනිසුන් ටිකක් හොයමින් ඉන්නවා, හොයලා තියෙනවා. අපි ඒක ඉදිරිපත් කරන්නම්. අපිට තේරෙන දේ අපි කියන්නම්. නුඹලා තේරුම් ගන්නවද නැද්ද කියලා මිනිසුන්ටයි මේ ආමන්ත්‍රණේ. උඹලා තේරුම් ගනිල්ලා නැත්තම් මුංගේ ගැටවලට අහුවෙලා නැවත වතාවක් වල්ල දැම්බලයක් අපි වටලා තියෙන යකෝ පැදුරට. දැන් වැටෙන්න තැනක් නැහැ. පැදුරෙන් නැගිටිය හැකි, පැදුරෙන් නැගිටිය හැකි, අලු ගසා දාලා නැගිටිය හැකි. මුන්ට අලු ගසා දාලා නැගිටින්න දෙන්න එපා. ඒකට තමයි අපේ මේක තියෙන්නේ. මේක තියෙන්නේ ඒකට. මේකට අහුවෙන්න එපා. උඹලගේ හදවතට ඇවිල්ලා කතා කරයි, කඳුළු සැලෙන්න කතා කරයි, කට්ට කෛරා ටික වෙට්ට පිත්තල අවජාතක කාල කන්නේ පරහැත්ත දේශපාලඥය කියන එක. ඒකට අහුවෙන්න එපා. ඒකයි කිව්වේ මේකට හදවතින් ඇහුම්කන් දෙන්න එපා, මොලෙන් ඇහුම්කන් දීපල්ලා. රම්‍ය භූමිය පුණ්‍ය භූමිය කියලා කිව්වේ ඒකයි. ලෝකේ රටවල් අතරින් අපි ඉහළින් හිටපු ජාතියක් හදි අද වටලා තියෙන හැටි දැක්කහම පිටරට ඉන්නකොට අපිට තේරෙන්නේ, මේ ඉන්නකොට අපි භුක්ති විඳින අදයින් අපිට තේරෙන්නේ නුඹලාට මොනවද අද ලැබිලා තියෙන්නේ. අද මාත් උදේ කලාකාරණියක් එක්ක මගේ හිතවත් අපේ රංගන ශිල්පිනියෙක් එක්ක කතා කර හිටියා. අයියේ අපි හොඳට ජීවත් වුණා අයියේ. යාන වාහන තියාගෙන හිටියා. දැන් කන්න විදිහක් නෑ අයියේ. මාළු කිලෝ එක 3500යි අයියේ. කොහොමද අපි කන්නේ අයියේ? යන්න තැනක් නෑ. මගේ නංගිත් රටින් පිට වෙන්න හොයනවා අයියේ. මොකද්ද අපි කරන්නේ? අනේ අයියේ ඉදිරියට එන්න අයියේ, කතා කරලා මේ රට බේරලා දෙන්න අයියේ කොහොම හරි කියලා කියනවා. ඔව් ඒකට තමයි සුදාලා මේ කෑ ගහන්නේ. කෑ ගහන දේ වටිනාකම, ඒ කෑ ගහන දේ වටිනාකම තේරුම් ගනිල්ලා. ඒකට තමයි කිව්වේ මේක අයියේ එකක් ඔළුවට ගහලා බලපල්ලා.
මොලේ හොලහොල බලපල්ලා අපිට වර්ජිතද නිවර්දි කරගන්න උත්සාහ කරපල්ලා අපිට එවිට රම්‍ය භූමියේ ජීවත් වෙන්න පුළුවන් දරු පරම්පරාවකට ඒක දායාද කරලා සැනසීමේ නිදා ගන්න පුළුවන් ඒකට හිත හදා ගන්න පුළුවන් අපිට කළ හැකියි.